පන්දුආරයකට ලබා දුන්නු ලකුණු ප්‍රමාණය ලකුණු 6.9ක්. නයිරුගේ මේ දත්ත නම් එක් දින ජාත්‍යන්තර පිටියකට එන්න තරම් හොඳ මට්ටමේ දක්ෂතා නෙමෙයි. IPL තරගාවලියේ දක්ෂතා පෙන්නපු සිවාම් ඩියුප් තරගාවලියේ ඉනිම තුනකදී කඩුලු 5ක් දවා ගන්න සමත් වෙන්නේ කඩුල්ලකට ලකුණු 21ක සාමාන්‍යයක් එක්ක. ඩියුප්ගේ පන්දුආරයකට ලබා දෙන ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ 4.99ක්. IPL තරගාවලියේ වැඩ පෙන්නපු තවත් දක්ෂ පාදක පන්දයවන්නෙක් විදිහට වැඩ පෙන්නන ශ්‍රියාස් ගෝපාල් තරගාවලියේ ඉනිම තුනකදී කඩුලු 5ක් දවා ගන්න සමත් වෙන්නේ කඩුල්ලකට ලකුණු 24ක සාමාන්‍යයක් එක්ක. ගෝපාල්ගේ පන්දුආරයකට ලබා දුන් ලකුණු ප්‍රමාණය සටහන් වෙන්නේ 5.5ක් විදිහට. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක ආශාන් ප්‍රියංජන් තමයි තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දයවන්න අතරේ පස්වෙනි තැන ඉන්නේ. ප්‍රියංජන් ඉනිම තුනකදී කඩුලු 3ක් බිඳ දාන්නේ කඩුල්ලකට ලකුණු 24ක සාමාන්‍යයක් එක්ක. ප්‍රියංජන්ගේ පන්දුවලට පන්දුආරයකට ලකුණු 7කට වැඩි ඉන්දිය ප්‍රතිකරු රැස් කරගෙන තියෙන එක තමයි ප්‍රශ්නය. මේ තරගාවලියේ අකිල කඩුලු 3ක් සඳකෙන් කඩුලු 2කුත් දවා ගන්න සමත් වුණත් මේ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා පෙන්නපු දඟ පන්දයවන්න දෙන්නට ඉන්දිය බිමේදී ඉන්දියා ඒ කණ්ඩායම හමුවේ දැනෙන දෙයක් කරන්න හැකි වෙලා නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.